වෙන ජාතිවල පිරිස් ලවා මාව වර්ණනා කරගන්න මට අවශ්‍ය නැහැ. මගේ ළමයින්ට විරුද්ධව අත උස්සන ඕනම එකෙක්ව මම විනාශ කරලා දානවා. ඒ වගේම උගේ ළමයින්වත් නැති කරලා දානවා. ඒක කරන්නේ හොඳින් හෝ නරකින්. දවස තමයි 1982 අවුරුද්දේ දෙසැම්බර් 17 වෙනිදා. ලෝක ප්‍රකට මාධ්‍යවේදී අමෝසෝස් සමග සාකච්ඡාවකදී මේ විදිහට පවසන්නේ කවුද කියලා ඔයාලා දන්නවද? ඒ තමයි ඒරියල් ෂැරොන්. ඊශ්‍රායලයේ ඉතිහාසගත යුදවිරුවා. ඒරියල් ෂැරොන්ගේ නම මහජනතාව අතර ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තේ 1953 අවුරුද්දේ. එම වර්ෂයේදී පලස්තීනයේ ත්‍රස්තවාදීන් පිරිසක් ඊශ්‍රායලයට පැනලා ඊශ්‍රායල් කාන්තාවක් හා දරුවන් දෙදෙනෙක් ඝාතනය කළා. එතකොට ඒරියල් ෂැරොන් කියන්නේ හමුදාවේ අණදෙන නිලධාරියෙක්. එතනින් පස්සේ දවස් දෙකක කාලයයි ගත වුණේ. ඒරියල් ෂැරොන් ඇතුළු හමුදා කණ්ඩායම සතුරන්ගේ ගම්මානයට පහර දුන්නා. ඒ ගම්මානයේ තිබුණු ගෙවල් මිනිස්සු ඉන්නකොටම ගිනි තියලා දැම්මා. 67ක් එතනම මරණයට පත් වෙනවා. ඊට පස්සේ නැවත වතාවක් ඒරියල් ෂැරොන්ගේ නම ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තේ 1956 දී. ඒ සිනායි යුද්ධයේදී සතුරන්ගේ ගොබ්බෑම් වලට රිංගලා ඔවුන්ට ගේම දෙන්න ඔහුට ලොකු දක්ෂතාවයක් තිබ්බා. ඒ වගේම සැලසුම් කරලා සතුන්ට ප්‍රහාර එල්ල කරන්නත් ඔහු උපන් සමතෙක් වුණා. එකපාරටම සැඟවී සිට කඩාපනින ඒරියල් ෂැරොන් ඇතුළු හමුදා කණ්ඩායම් සතුරන්ව සුණු විසුණු කරලා දැම්මා. ඉතින් සිනා යුද්ධයේ ඉවරුණාට පස්සේ ඒරියල් ෂැරොන් තවත් ඉහළ තනතුරකට පත් වුණා. එතනින් පස්සේ ඒරියල් ෂැරොන්ගේ වැඩ කිර නැවත වතාවක් පටන් ගන්නෙ 1967 දී සිද්ධ වුණු 6 දින යුද්ධයේදී. එහෙම නැතිනම් අපි හැමෝම දන්න විදිහට 6 day war එකේදී. මේ 6 දින යුද්ධයේ මෙහෙයපු මහමොලකරුනේ මෝෂෙ ඩයන්. මෝෂෙ ඩයන් සමග එකතු වුණු ඒරියල් ෂැරොන් හමුදාව සතුරන්ව විනාශ කළා දාන්න මෙහෙයවලා තියෙනවා. කොහොමරි නැවත වතාවක් ඒරියල් ෂැරොන් ඊශ්‍රායලයේ හොඳටම ජනප්‍රිය වුණේ 1973 දී යොම් කිපුර් යුද්ධයේදී. 1973 දී සතුරන් මොසාඩ් එක නොමග යවලා විශාල සේනාවක් සුවස්සලේ ඊජිප්තුවරට රැස් කරනවා. ඊශ්‍රායලය කියන්නේ මිනිස්සු අඩු ලංකාවටත් වඩා පුංචි රටක්. හැම වෙලේම සතුරන්ගේ තර්ජන වැඩි නිසාම යුද්ධයක් පටන් ගත්තොත් සෙබළු බවට පත් වෙන්නේත් ඒ ජීවත් වෙන සිවිල් වැසියන්ම තමයි. ඒ නිසාම යුද පෙරමුණට සූදානම් වෙන්න අඩුම තරමින් දවස් දෙකක්වත් ඕනේ. ඒත් එදා ඊශ්‍රායල් හමුදාවට ලැබුණේ පැය 6ක කාලයක් විතරයි. ඒ මදිවට ඊශ්‍රායලයට සිරියාව පැත්තෙනොත් ප්‍රහාර එල්ල වෙනවා. ඊජිප්තුව පැත්තෙනොත් ප්‍රහාර එල්ල වෙනවා. ගොඩක්ම අමාරුනේ ඊජිප්තුව පැත්තෙන්දන් පහර දෙන සතුරු හමුදාව කන්ට්‍රෝල් කරන එක. මොකද ඊශ්‍රායල් හමුදාව ඊජිප්තුවේ ගොඩබිම් ප්‍රහාර නවත්තන්න ප්‍රහාරකයාණා යවනකොට ඒවට පහර දෙන්න සෑම් මිසයිල රුසියාව විසින් ඊජිප්තුවට ලබා දීලා තිබුණා. ඊජිප්තුවේ හමුදාවේ කොටසක් සෑම් මිසයිල පද්ධතියට ඉස්සරහිනුත් පිටිපස්සෙනුත් හිටියා. නමුත් මොවුන්ව විනාශ කරන්න ඊශ්‍රායල් ප්‍රහාරක යානා වලට හැකියාවක් ලැබුණේ නැහැ. ඒකට හේතුව තමයි සෑම් මිසයිල පද්ධතිය. ඒ නිසා ප්‍රහාරක යානා යවන්නේ නැතුව යුද ටැංකි සහිත ගොඩබිම් හමුදාවක් ඒ පැත්තට යවන්න ඊශ්‍රායලයේ තීරණය කළා. නමුත් යුද ටැංකි සහිත ඊළඟ ප්‍රහාරය යවනකොට තමයි ඊශ්‍රායලයට නැවත වතාවක් තරු පෙනුනේ. මොවුන්ට රුසියාවෙන් පෝටබල් ඇන්ටි ටැංක් මිසයිල් ලබා දීලා තිබුණා. මේක මිනිස්සෙක්ට උනත් අරගෙන ගිහිල්ලා ඕන තැනක තියලා ප්‍රහාර එල්ල කරන්න පුළුවන් පෝටබල් මිසයිල් එකක්. ඒ නිසාම ඊශ්‍රායල් හමුදා ටැංකි වලට හිතුවේ නැති විනාශයක් කරන්න මේ මිසයිල් වලට හැකියාව ලැබුණා. සිරියාව පැත්තෙන් එල්ලවන ප්‍රහාර කන්ට්‍රෝල් කරගෙන සිරියාව පැත්තට ගහගෙන සිරියාවේ අගනුවරටත් ප්‍රහාර එල්ල කරන්න ඊශ්‍රායලය සමත් වුණා. ඊජිප්තු හමුදාවට ඉස්සරහට එන්න නොදී තියාගන්න ඊශ්‍රායලයට හැකියාව ලැබෙනවා. දැන් ඊජිප්තු හමුදාව යොදවලා තියෙන ආරක්ෂක උපක්‍රම නිසාම ඊශ්‍රායලයේ හැකියාව නිසාම ඊජිප්තු හමුදාවට ඉස්සරහට එන්නත් බෑ. නමුත් මේක හරියට බෝම්බයක් ගේ ඉස්සරහා තියාගෙන ඉන්නවා වගේ වැඩක්. ඒ නිසා මේ ප්‍රශ්නේ විසඳන්න සුපිරිම වැඩෙක් බස්සන්න ඊශ්‍රායලයේ තීරණය කළා. මේ දක්ෂයා තමයි ඒරියල් ෂැරොන්. ඊජිප්තු හමුදාව දැනගෙන හිටියේ නෑ තමන්ට ෂොට් එක දෙන්න මාර කෙරුමෙක් තමාගේ ඉස්සරහට එනවා කියලා. තමන්ට එන්න කියලා පණිවිඩය ලැබුණු ගමන් ඒරියල් ෂැරොන් කරපු දේ තමයි තමන්ගේ මෝටර රථයෙන් සටන් වන ස්ථානයටම යන එක. ඊජිප්තු හමුදා ටැංකිය විශාල ප්‍රමාණයක් ඉස්සරහා නවත්තලා තියෙනවා කියලා ෂැරොන් දැක්කා. මේ ඊජිප්තු යුද ටැංකිය ඔක්කොම එක්ක ඊශ්‍රායලයට හැප්පෙන්න නම් අමාරුයි. ඒ වගේම දැනට උනත් ඉස්සරහට එන්න බැරුව ඉන්නේ ඊශ්‍රායලයේ දක්ෂතාවය නිසා. කොහොමත් කොයි වෙලාව වෙනකම් මේක අල්ලගෙන ඉන්න ඊශ්‍රායල් හමුදාවට හැකියාව ලැබෙයිද කියලා දන්නේ නැහැ. ඒරියල් ෂැරොන් කලබලුනේ නැහැ. ඔහු සතුරු හමුදාව විහිදිලා ඉන්න සිතියම අරගෙන ඒක හොඳට චෙක් කරලා බැලුවා. මේ සෙට් එකටම ගහන්න පුළුවන් chance එකක් ඒරියල් ෂැරොන් විසින් හොයාගත්තා. ෂැරොන් දැක්ක මේ ඉදිරිපෙළ හමුදාව අතර තියෙන පුංචි ගැප් එකක්. මේ ගැප් එක තිබුණේ සුව සැලහරහා. ඇත්තටම මෙහෙම ඉදිරිපෙළ හමුදාව අතරින් ගැප් එකක් තියන්න ඊජිප්තු හමුදාවට පිස්සුද? ඇත්තටම එහෙම නැහැ. මොකද එහෙම සුව සැලහරහා තියෙන ගැප් එකෙන් මෙහාට පනින්න බෑ. මොකද එහෙම යන්න පාලමක් නැති නිසා. නමුත් මේ ගැප් එකෙන් රිංගොත්
මුළු ඊජිප්තු හමුදාවටම ගේම දෙන්න පුළුවන් කියලා ඒරියල් ෂැරොන් දැනගෙන හිටියා. මොකද එහෙම කළොත් ඊශ්‍රායෙල් හමුදාවට පුළුවන් වෙනවා දෙපැත්තට විහිදිලා ගිහිල්ලා සෑම් මිසයිල් පද්ධතිය විනාශ කරලා දාන්න. එතකොට ඉතින් ඊජිප්තු හමුදාවට බඩු මිනිස් තමයි. මොකද එහෙම වුණාම ඊජිප්තු යුද ටැංකිය රැකගෙන ඉන්න ආරක්ෂාව නැති වෙලා යනවා. ඉතින් ඊජිප්තුවට පුළුවන්නේ ප්‍රහාරකයානා යොදවලා මේක නවත්තලා දාන්න. ඊජිප්තුව කියන්නේ ප්‍රහාරකයානා විශාල සංඛ්‍යාවක් තිබුණු රටක්. ඒත් මේ ප්‍රහාරක යානාවලට මොකද වුනේ කියලා දැනගන්න 1967 සිද්ධ වුණු 6 day war එකේ වීඩියෝ එක බලන්න. මේක ගැන දන්නේ නැති අයට කෙටියෙන්ම කියන්න තියෙන දේ තමයි ඊශ්‍රායලයේ මොලෙන් ගේමක් ගහලා ඊජිප්තුවේ ප්‍රහාරක ගුවන් බලය ඊට වසර 6කට කලින් විනාශ කළා තිබුණා. ඉතින් පාලමක් නැතුව කොහොමද ඊශ්‍රායල් හමුදාව සුවසැල තරණය කළේ? පාලමක් හදන්නත් කොච්චර කාලයක් යනවද? නමුත් ඊශ්‍රායලයේ ඒ වෙනකොටත් ජංගම පාලම් පද්ධතියක් නිර්මාණය කළා තිබුණා. මේකේ විශේෂත්වය තමයි ඕනම ගංගාවක් හරහා යන්න ජංගම පාලමක් ෂණිකව නිර්මාණය කරන්න පුළුවන්. වැඩේ ඉවර වුණාට පස්සේ ගලවගෙන අරගෙන යන්නත් පුළුවන්. මේ වීඩියෝ එකෙන් පේන්නේ ඔයාලට ඒ භාණ්ඩේ තමයි. ආයෙත් ඉතින් මේක දැම්මට පස්සේ මේක පාවිච්චි කරාට පස්සේ අලියෙක් වුණත් මේ පාලම හරහා එහා පැත්තට යවන එක මහ ලොකු කජ්ජක් නෙවෙයි. ඇත්තටම මේක මේ පාලමේ එක කොටසක් විතරයි. තවත් මේකේ කොටස් තියෙනවා කියලා වාර්තා වෙනවා. ඉතින් මේ පාලම හරහා එකපාරටම හමුදාව රොත්ත පිටින් නෙවන්න ඊශ්‍රායලයට හැකියාව ලැබුණා. මේ අය දෙපැත්තට විහිදලා ගිහිල්ලා අර ආරක්ෂක මිසයිල පද්ධතිය විනාශ කරනවා. ඒ විතරක් නෙවෙයි. ඊජිප්තුවේ කොමියුනිකේෂන් ලයින් විනාශ කරලා දාන්නත් ඔවුන් කටයුතු කරනවා. නමුත් මේ අය රහස් කේත තමයි පණිවිඩ හුවමාරුව සඳහා භාවිත කරන්නේ. නමුත් මේ රහස් කේත විසඳන්න ඊශ්‍රායල් ඉංජිනේරුවෙක් සමත් වෙනවා. ඒ නිසා ඊජිප්තුවේ හැම ප්ලෑන් එකක්ම දැනගන්න ඊශ්‍රායලයේ සමත් වුණා. ඉතින් මේ විදිහට යුද්ධය ඊශ්‍රායලයේ දිනවලා දෙන්න ඒරියල් ෂැරොන් සමත් වුණා. කොහොම නමුත් මේ විදිහට සටන් කරන අතරවාරෙදි එක දවසකදී ඒරියල් ෂැරොන්ගේ හිසට තුවාල වෙනවා. ඒරියල් ෂැරොන් කරන්නේ බෑන්ඩේජ් එකකින් ඔළුව ඔතාගෙන හමුදාවට යුද්ධේ මෙහෙවන්න අණ ලබා දුන්න එක. ඒ වගේම කාන්තාර වැලි පොළවේ තියාගෙන යුද සැලසුම් හැදුවා. මේ ඡායාරූප ඒ කාලේ ඊශ්‍රායලයේ ඉතාමත්ම ජනප්‍රිය වුණා. ඉතින් මේ යුද්ධයේ ජයග්‍රහණය කරපු නිසාම ඒරියල් ෂැරොන්ට නමක් පට බැඳිලා තිබුණා. ඒ තමයි ඊශ්‍රායලයේ රජ්ජුරුව කියන නම. ඉතින් මේ ප්‍රසිද්ධිය නිසාම පස්සේ කාලෙක රටේ පාලකයා වෙන්නටත් ඒරියල් ෂැරොන්ට හැකියාව ලැබෙනවා. ඉතින් ඔන්න ඕක තමයි හැමෝම හොයපු ඒරියල් ෂැරොන්ගේ කතාව. මේහා සම්බන්ධව ඔයා හිතන්නේ මොකක්ද කියලා අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අපි මේ වගේම අලුත්ම වීඩියෝවකින් හම් වෙන බලාපොරොත්තු වෙන් අදට සමුවරගෙන යන්නට තමයි සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම පහලින් තියෙන රතු පාට බටන් එක ඔබලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතින් වීඩියෝවක් දාපු ගමන් ඔයාලකට ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි අලුත්ම වීඩියෝවකින් හම්බෙමු. සියලුම දෙනාට සුබ දවසක්.